இப்போ வந்து போச்சு யாருமே அனைத்தையும் வேந்த வகையமா அதை தப்பி அம்மா பிட்டுவேன் கொஞ்சம் வரது இன்வெஸ்ட் ஆவா அனைத்தையும் வேந்த வகையமா பேசப்படுறது யாரோட்டி கேட்கறதுலாம் இன்னவா என் வகையமா பித்த காலத்து யாரோ கேட்கறதுலாம் இன்னும் ஏமா நான் தேதி நாளாக்கி ஓ கௌதுகியான்னு புல்வான் ஹரியட்ட ஹரி நானே மங்க நிக்காங்கி வேயா பண்ண யாழுத்தமாய் ஹேவைத்தி அதாவே அழு அழு தவறுது பலவே இந்த அவசனே தேக்கின் தவிர மங்க அழுத்தி ஆளு கேள்வி கிவே கோமது ஆட்ட ஹொந்தாய் ஹொந்தாய் இது மே அப்ப என்ன தினாதா கி மே அப்ப யாழுட்டி கந்துன வந்துன்னு தொந்தாய் நீ இது அக்க மந்துனாதுன்னு பல மகே ஹா பேத்தின்னே மே பினாத் மல்லி ඒ වගේම මට මේ මල්ලිගේ නම නම් මතක නැහැ. පන්සිලු පන්සිලු විරාජ් අයියා කේ හරි මම මේ දෙන්න කේ කුෂාන් නංගි වගේම කෞශල නංගි තප්පිට එකේ ගතලා ඉන්නවා. මේ කෞශල නංගි අද පොඩ්ඩක් වෙනස් වෙලා මොකද්දද නර්තන ඉදිරිපත් කරන්න යන්නේ? ගීතේ මොකද්ද? හින්දි ගීතයක්. හින්දි ගීත කියන අද ලස්සනටම බලන්න පුළුවන් නේ අපිට. විරාජ් අයියේ ආට කොහොමද මං ඉස්සෙල්ලත් ඇව්ව දැන් කොහොමද ආයේ හොඳයි ඉතින් දැන් මේ දවස්වල ඉස්කෝලේ ක්‍රීඩා අවසරේ හරි දැන් කීයේද පාස් 11 අවසරේ කියන්නේ මේ අවුරුද්දේ ඕ ලෙවල් නේද එතකොට දැන් ඉඳන් පාඩම් කරනවද ඔයා ඔව් ඉතින් පාඩම් කරන්න ඇති අම්බෝ හරි පන්සිලු ඔයාට කොහොමද අපි මයික් එක දෙමු දිනාරා අටනම් හොඳයි. ඔයාත් අටවස්සෙත් නේද පාස්? ඈ මම සෙප්තැම්බර් තමයි යන්නේ. අපේ ඉන්ටර්නැෂනල්. ඔව් වෙනස් නේද පොඩ්ඩ. එතකොට මේ අද මොකක් හරි ගීතයක් ඔයා කියනවද? මොකද්ද? රන්මලක් ලෙස දෙව් බඹු. රණවීර ගීතයක් නේද? එතකොට අපේ හරි. විනාත් මල්ලි ඔයාට කොහමද? මමනම් හොඳින් ඉන්නවා. ගොඩක් හොඳින්. ඔව් ගොඩක් හොඳින්. ළඟ ට්‍රිප් එකක් එහෙම ගියේ නැද්ද? යන්න ඉන්නවා. ඒක තරම් ළඟදි ගියා. මොකද්ද? ගිය සතියේ කලින් සතියේ ගියා මාතර. අම්මෝ මෙයා යන ට්‍රිප් කොඩ. ගිය හොටල් දැන්නේ ගියා. දැන් මාතර ගියා. ඊළඟට කොහෙද යන්න ඉන්නවනේ? ත්‍රිකුණාමලේ යාපනේ. ඒකනේ මේ එතකොට දැන් මාතර කොයි වගේද? ඔව් ඉතින් මාතර අපි ගියේ කැලෑපතේම පැතේන මේක ටවුන් එකක්. මේ ඉතින් මාතර බීච් එක තමයි ලස්සන. බීච් එකේ නෑවා. බීච් එකේ නෑවා. ගල්මල් ගොඩක් තිබ්බා. බය හිතුන්නේ නැද්ද ඔයාලට? නෑ ඒ මෙච්චර හදදී. නෑ නෑ මං කියන්නේ චුට්ටක්වත්. චුට්ටක්වත් බය හිතෙන රැල්ල නෑ. රැල්ල නැද්ද? එහෙනම් මම ළඟදි ගිහින් ඔයාට ඒ විතර කියන්නම්. හරිද? හරි. අද ඔයා මොකද කියන්න ඉන්නේ? මම දැන් විරුද්ධක් කියන්නේ. ඔව් එක තමයි මම දැක්ක රබානක් පුස්සගෙන ඉන්න. මේ මොකද්ද විරුඳුව? අපේ ලංකාවේ ඇසිරිය ගැනද? ලංකාවේ ඇසිරිය ගැන. ඔව්. එහෙනම් දිනාරක්කේ ඔයත් අද සින්දුවක් කියන්න ඕනේ. හා. එතකොට අපේ විරාජ් අයියත් කියන්න ඕනේ. හා. හයිද? හරි. අපි කාගේ සින්දුවද මුලින්ම අහන්නේ? අපි විරාජ් අයියගේ සින්දුව මුලින් අහමු. හා. විරාජ් අයිය අපි කියමු බල සින්දුව. කියපු එකක් වුණාට කමන්නේ චූටි කැලලක් නැහැ චූටි කැලලනේ සින්දුම් කියන්න ඕනේ බල සීසී කඩ විසිරුණු සිතුයිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නිමක් නැහැ හුදකලාවේ තනි වී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නැතිරේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනව කාටත් එක විදිහට ඉනියම් මිර සඳ සිසිලස අතරේ ඔයනව ඔයනව මේ අපි කවුරුද ගිය කිරුව
සිතුවම් කළ අතරේ අහනව බලනවමේ අපි කවුරුද ඊර බැස යන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන තරු ආකාසේ කඩා හැලෙන රිත්මේ නැවි ඇදී යන්නේ ඈතින් නැතට පාවි සුළඟසේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදියට ගිනි ජම්මිර සඳ සිසිලස අතරේ ආනව බලනවා මේ අපි කවුරුද ගිය කෙලොව සිතුවම් කළ අතරේ අහනව බලනව මේ අපි කවුරුද හරි බොහොමත්ම ස්තුතියි අපේ රජයිය ඉල්ලීමේ කරහනේ දක්කි ඒ වගේම අපේ දුරකතරංග මතක් කරමුද අක්කර මතකද මතකයි සුට්ටක් මතකද එනංගේ මතකයි අපේ දුරකථන අංකය තමයි 0.94112.512.687 දුරකථනය ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් පුංචි යාළුවන්ට වගේම නැන්දර මාමලාටත් ඒ වගේම මාලිකා නැන්දා ප්‍රියන්ත මාමා ඉන්දිකා නැන්දා අපිත් එක්ක සම්බන්ධ වෙන හැම නැන්දකෙම වගේ මාම කෙනෙක්ටම අපිත් එක්ක නැවතත් ආයෙත් සම්බන්ධ වෙන්න කියලා මේ අපි ඉල්ලනවා නේද එහෙනම් මට අසේ තව සින්දුවක් අහන්න කාගේද රන්ති කිරිසිනා මුව මුව පාලා ලංගි අත්තල්ලාගෙන ඇස් තැල්ලුවා දැති බැඳිරා ඈතට දුවලා නොපෙනී යනවද සුදු නංගී ඉනි මං බැඳලා ලස්සන හොයලා ගමනක් යනවද සුදු මල්ලි රන්ටි කිරිසිනා මුව මුව පාලා ලංවි අත්තල්ලාගෙන ඇස් දැල්ලුවා බාලේ ගෙවලා කාලේ දුරලා නොපෙනී යනවද සුදු නංගී දඟ කර සිතලා ගං තෙර හැරලා ගමනක් යනවද සුදු මල්ලි ලස්සනයි ලස්සනයි මේ ළඟද දවසක අපේ මේ විරාජ්‍යය තෘප්තියක් එහෙම ගියේ නැද්ද අපේ දිනාරක්ක මම නිවාඩු කාලේ ගියාට පස්සේ ඊට පස්සේ මේ වෙනකන් නම් ගියේ නැහැ දොර අපි පන්සිලු අයියෝ එතකොට අපේ කෞෂල නංගි ගියාද බදුල්ලේ කියන්නේ මොකක් හරි නරඹන්නද නැත්නම් ගම්මදේ නෑදෑ ගෙදර හැබැයි ඔන්න මම නම් අද යනවා අද කොහෙද කොහෙද කියලා නම් දන්නේ මොකක් නාන්න නම් යන්නේ හැබැයි මේ බලන්න තැනක් නෙමෙයි ඉතින් පොඩ්ඩක් ආලෙන්නේ ඔව් නාලෙන්නේ නාන්නේ
ඔයා වෙන්න ඇති මමලක් හැමදාම නම් මං ඊගේ දෙසර යන්න නෑවා. ඊයේ. ඔව්. මට නිකන් දෙසරක් කෙවිරාජයි අලුත් ඇඩ් එකකට හිටියා කිව්වනේ මේ දවස්වල. එහෙමද? ඔව්. මොකද මේ වෙලඳ දැන්නේ? බජාජ් ත්‍රීලුයි බයික්. ඔයා එහෙම ඔයා පදිනවද නැත්නම් වැට ඇදගෙන යනවද? ඒක නියමයි. කාඩ්බෝඩ් වලින් දැන්නේ හදලා. ආ ඒ කියන්නේ ඔයා ඒ හීන මවනේ එහෙම එකක්ද? තෙසරණංගි අපි අර අපේ චූටි නංගිගිනුත් අහමුද එයා කොහෙද ගියේ? අන්න එයාගෙන් ඇහුවේ නෑ අනිත් අම්මගෙන් නෑ. ආ මයික් එක අරගෙන කියන්නකෝ. කො මයික් එක? ආ ඔහොම ඉන්න අපිත් එක්ක බහරෙන් වලින් අයිරාන්ගෙන් නැන්ද එකතු වෙනවා. අපි කතා කරලා ඉමු නේද? හා. මම ආයිබෝවන් කියමු අපි ඔක්කොම. ආයිබෝවන් නැන්දේ. ආයිබෝවන්. ආයිබෝවන් නැන්දේ. අයියෝ නැන්ද ගියා මං හිතන්නේ හැබැයි ආයෙත් එකතු වෙයි නේද? හරි. අපි දැන් නංගිගේනේ හරි අපි මයික් එක අරගෙන කියන්නක බලන්න. අර නංගි මේ ගියපු තැන් එහෙම ළඟදී චීට් කිව්වා. හා? කොහෙද ගියේ? එහෙනම් අපි නංගිරුණු සින්දුවක් අහමුද? නංගි අද සින්දුවක් කියනවද? එහෙනම් කියමුද? මයික් එක අරගෙන කියමු බල. කියමු බලන්න. මන්දෝනි 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 හිර පායන්නේ මංහිදා ක ඉඳන්නේ මංහිදා මල් පොදින්නේ මංහිදා අම්මගේ දෝනි මංහිදා ලෝකෙම සුවඳලු මංහිදා තෙදුනේ පට වෙලා මං ආවා හිර වාගේ ලෝ පායා හිලවෙන්නේ කවුද හිලගෙන් දසින්න සුරංගනියා වගේ ලෝකෙම ලස්සන දෝනි හින්දලු කතා වෙලා ඇඳුණා දෝනි 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 අපිත් එක්ක අයිරාංගන නැන්ද එකතු වෙනවා. අපි කතා කරලිමු නේද? ආයිබෝවන් නැන්දේ. ආයිබෝවන් නැන්දේ. ආයිබෝවන් කියලා පිළිගන්න. ඒ වගේම සුබලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා නැන්දට. සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි නැන්ද. මම මගේ ගම ලංකාවේ අම්පාරේ. මම පහරේ වලින් ඉන්නේ දැන්. ඉතින් හැමදාම වැඩසටහන බලනවා. ඔයාලගේ වැඩසටහන හරිම ලස්සනයි. සින්දු කියන දුවලා පුතාලා චූටි අය හරි ලස්සනයි. මමටත් දුවලා පුතාලා එන ඔයාලට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බලවේගෙන. බොහොමත්ම ස්තුතියි නැන්දට. මම හැමදාම ඔයාලට කතා කරලා දැන්න හදන ලයින් සමාජාර ගන්න බෑ. මම මේක කලින්ම කතා කරලා තියෙනවා නෝලට. හලෝ. ඔව් නැන්ද කියන්නේ. ඔන්න කියන්න. එහෙනම්. එහෙනම් පුතේ ඔයාලට ඔක්කොම ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් හොඳ හොඳ වැඩ කරලා කියන කියලා ප්‍රාර්ථනා කරන තව ධෛර්යය ලැබෙන්න කියලා. මේ කිසිම චූටි දුවකටවත් චූටි පුතෙකුටවත් කොයි අම්මගේ දරුවත් එක දරුව සමානයි. ඒ දූල පුතල සියලුම දෙනාට මගේ දරුව සමානයි. අම්මා කෙනෙකුට කාගේ දරුවත් දරුවා කියලා කියනවානේ. ඉතින් ඔය දූල පුතල සියලුම දෙනාට ඔය කොළඹ ටීවී එක ලබා දීපු සියලුම මහත්ම මහත්මියන්ට
නැන්දටත් බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කර. බයි බුදුසරණයි නැන්දට. ඉතින් මේ අපේ අම්පාර නැන්ද කියන්නේ අපිත් එක්ක එකතු වුණේ. ඔව් ඒ නැන්ද ඇත්තටම ගොඩක් සතුටින් වගේ ඉන්නේ අපේ වැඩසටහන බලලා නේද? ඒ නැන්ද කතාවෙම අපිට ඒක තේරුණානේ. ඔව් ඒ වගේම අපි කියනෝ නේද අපේ මේ දුරකථනය මේ මොකක්ද ඒකට කියන්නේ? ඒ කියන්නේ දුරකථනේ ඔස්සේ මේ නන්දලට කතා කරන්න සම්බන්ධ වෙනවා නම් රූපවාහිනී සද්ද අඩු කරලා ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණොත් කනගාටු වෙන්න එපා ලැබෙන සැරේ අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා නේද? ඔව්. හරි. අපි දැන් සිංදු ගොඩාරියක් ඇහුවා. එහෙම නේද? ඔව්. ඔව්. දැන් අපේ දිනාරක්කගෙනුත් ඇහුවා. විරාජ්ජයගෙනුත් ඇහුවා. අපේ නංගිගෙනුත් ඇහුවා. අපි එහෙනම් පන්සිලු ගෙන්න හමුද? ආ විරින්දුව. විරින්දුව ආ විරින්දුව ආ කියන්නේ මම හොඳ පැල්ලුන. ඔයා රවිවරු ගීතයක් කියන්නේ. හරි කියමුකෝ. රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ බිම්බිමේ පස් පිදක් ගිරිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ නෙක් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වීතියේ ලෙයි හොවා වැඩු සිය පුතුන් අද අවිදරා බැදරන මතින් දෑවිකුම් දැක බෑපැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන් තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරියරී ඇත උන්නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පිම්බිමේ පස් පිදක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වීතියේ මව් කුසෙන් නව මිහි කුසෙන් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පණ ලබා මෙහි යලි උපන් මෙමු අද දිනේ නෑ සියන් සයුරන් ඔබේ අද දිවි පිදු ටක් පෙරදුනා ස්වාමින්න හරි කමක් නෑ හැබැයි අසත කිව්වා අපි දැන් සින්දු ඇහුවා නේද ගොඩක් ඇහුවන සින්දු හැබැයි අපිට මේ අපේ සින්දු ඇහුවනේ දැන් සින්දු අහනවා විතරක් නෙවෙයි අපිට අද නැටුමකුත් බලන්න තියෙනවනේ අපි නැටුම් බලන්න කලින් පුංචි විරාමයකට ගිහින් යමු හරිද චූටි විරාමයකට චූටි විරාමයකට එහෙනම් විරාජ් අයියා කියන්නකෝ චූටි විරාමයකට ගිහින් එන්න ඔහොම වෙන්න